ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඊයේ උදෑසන 7 සිට පස්වරු 4 දක්වා සිදු කෙරුණා. කොට්ටාස 17ක් සඳහා ඡන්ද මැදිස්ථාන 48කදී ඡන්දය ප්‍රකාශ කිරීමට 55643 දෙනෙකු සුදුසුකම් ලබා සිටියා. දේශපාලන පක්ෂ 8ක් හා එක් ස්වාධීන කණ්ඩායමක් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් නාම යෝජනා බහර දී තිබුණා. සභිකීන් 30 දෙනෙකු තෝරා ගැනීම සඳහායි ඡන්ද විමසීම පැවැත්ුණේ. ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා තිබූ මැදිස්ථාන प्रतिपाल निकुत केरुना ए अनुव जातिक जनबल वेगे मंत्री धूर पहल वक्लबा गनिमीन विशिष्ट जयग्रहण याखीमी कर गत्ता जातिक जनबल वेगे लबू चंद संख्याव दाहत दहस देसी अनुपहाक ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රතිපල මැදිස්ථානයේදී පිළියෙල කරන ලද එල්පීටී පාද සභාවේ සමස්ත ඡන්ද ප්‍රතිපලයේ අනුව එක් එක් දේශපාලන පක්ෂ හා සාධින කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව හා එම ඡන්ද සංඛ්‍යා අනුව හිමිකරගත් මන්ත්‍රී දූර සංඛ්‍යාව පහත පරිදි වේ. ජාතික ජනබල වේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 17295යි හිමිකරගත් මන්ත්‍රී දූර සංඛ්‍යාව 15යි. මෙතුණු තුන් සභාවේ කරු සභාපතිතුමත් ඒ වගේම එහි සමාජිකයන් ඒ වගේම කොමසාර ජනරල්තුමන් ඇතුළු කොමිෂන් සභාව නියෝජනය පෙම් සිළු දනාටම විශේෂ විසිතු පුද කරනවා මේ මෙතන පැවැත්වීම සම්බන්ධයෙන් ගාල්ල තේරිම් බල දරුබරයා විදියට මා වෙතත් ඒ වගේම නියෝජ්‍ය මෙතන කොමසම් සුමා ඇතුළු කාර්ය මණ්ඩලය වෙත ලබා දුන්න සහයෝගය වෙනුවෙන් මේ සඳහා සම්බන්ධ වෙච්ච සියලුම රජිනදාරීන්ට ස්තුති පුද කරනවා මේ සඳහා තරම් කර පිළිගත් දේශපාලන පක්ෂවල සියලුම අපේක්ෂෙන් ඇතුළු නියෝජිතයන්ට ඒ වගේ සාධින කණ්ඩායම කණ්ඩායම් නායකයතුළු නියෝජිතයන්ට ඇතුළු සියලු දෙනාටම ස්තුති පුද කරනවා මෙම මැතිවරණිතාමත්ම සාමකාමී ආකාරයට නිමා කිරීමට අවස්ථාව සහයෝගය ලබා දීම වෙනුවෙන් සමග ජනබල වේකයේ ඡන්ද 17924ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 6ක් හිමි කරගත්තා. ශ්‍රී ලංකා බොදු ජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3597ක්. හිමි වූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 3ක්. බොදු ජන එක්සත් පෙරමුණ ඡන්ද 2612ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 2ක් හිමි කරගත්තා. ස්වාධීන කණ්ඩායම ඡන්ද 2568ක් හිමි කරගත් අතර හිමි වූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 2ක්. බොදු ජන එක්සත් නිදහස් සංධානය ඡන්ද 1350ක් හිමි කරගත්තා. මන්ත්‍රී ධුරයක් එම සංධානයට හිමි වුණා. ජාතික ජනතා පක්ෂය ඡන්ද 521ක් ලබාගත් අතර එම පක්ෂයටද එක් මන්ත්‍රී ධුරයක් හිමි වුණා. මෙතන විශේෂම නිදහස සාධාරණ මෙතන ප්‍රයත්වාගෙන යාම සඳහා විශාල දායකත්වයක් දරපු සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයටත් ඒ වගේම මෙතන රාජකාරණය දුණු සිළුම රජෙන්දාට ස්තුතිවන්ත වෙනවා. මේ විශේෂම ඇල්පිටිය ප්‍රාදේශීය කොට්ටාෂය තුල තරඟ වැදුණු සිළුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායමල අපේක්ෂකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන්ටත් ඒ වගේම තමන්ගේ ඡන්දය පාවිච්චි කරමින් ඉතාම සාමකාමී වාතාවරණයක් තුල මේ පරිසරයේ ආකන් සකස් කරගත්ත ඇල්පිටිය පළාත් පාලන බල ප්‍රදේශයේ සිළුම ඡන්ද දායකයන්ටත් මෙතන කමිසම් සභාවේදී මා ගෞරවනීය ස්තුතිය නිශාන්ත පෙරේරා ප්‍රකාශ කළේ මෙම ජනවරමට ගෞරවය ලබා දෙමින් ජනතාව වෙනුවෙන් සියුපරිම සේවය ලබා දීමට කැපවෙන බවයි. ඒ ඓතිහාසික ජයග්‍රහණය ලබලා දීලා මේ රටේ ජනතාව ආපු පළවෙනිම මැතිවරණය තමයි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය. ඒ ප්‍රාදේශීය සභා මැතිවරණේ ඒ ජයග්‍රහණය විජයග්‍රහණයක් දක්වා ඔසවල තැබුවා ඇල්පිටියේ ජනතාව. මේ ජයග්‍රහණය ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී ඉතාමත්ම හොඳ මැතිවරණයක්. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදා කරලා ඒ රටගෙන යන මේ ගමනේදී ලස්සන පුරවරයක් ගොඩනැගීම සඳහා ඇල්පිටියේ ජනතාව ජාතික ජන බලවේගයට වගකීම බාර දුන්නා. ඒ නිසා අපි පොරොන්දු වෙනවා ඇල්පිටිය ජනතාවට ඊයේ සිට ඔබ බාර දීපු ඒ වගකීම ලංකාවේ හොඳම ප්‍රාදේශීය සභාව බවට අපි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු එක්ක සාමූහිකත්වයෙන් සහෝදරත්වයෙන් එකමුතුකමින් අපි ඇල්පිටිය ලංකාවේ හොඳම පුරවරයක් බවට පත් කරනවා කියන පණිවිඩය අපි ලබා දෙමු. මේ අතර සමග ජන බලවේගයේ පිරිස් ජාතික ජන බලවේගයට සිදු කරන හිරිහැර සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී අදහස් දැක්වුවා. ජාතික ජන බලවේගයේ කොට්ටාස 15ක් දිනුවා. කොට්ටාස 2යි සමග ජන බලවේගයේ දිනුයි. සමග ජන බලවේගයේ කොට්ටාස 2ක් දිනලා අද ජාතික ජන බලවේගයේ පාක්ෂිකයන්ට දැවැන්ත විදිහේ අඩත්ේට්ටම් කරමින් බියටපත් කරමින් ඉන්නවා. ඒ නිසා අපි සූදානම් වෙනවා. ඇත්තටම මේක පොලිසිය පැමිණිල්ලක් කරන්න මට හිතෙන්නේ ලෝකෙම පළවෙනි වතාවට තමයි රාජ්‍ය බලය හොබවන කණ්ඩායමේ පාක්ෂිකයන්ට අඩත්ේට්ටම් කරමින් බියටපත් කරමින් කටයුතු කරන ලෝකෙ පළවෙනිම රට බවට ලංකාවපත් වෙනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන සමග ජන බලවේගය අද කොට්ටාස දෙකක් දිනලා ජාතික ජන බලවේගයේ පාක්ෂිකයොන්ට විරුද්ධව කටයුතු කරනවා.